ආයුබෝවන් අද දින අපේ මාතෘකාව නායකයන්ගේ නොදන්නා ඇත්ත මීටයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය දුරන්දර ඩී.එස්. සීනානායක මැතිතුමා පිළිබඳව ඩී.එස්. සීනානායක මහතා අපේ ඉතිහාසය වර්ණවත් කළ දක්ෂ රාජනායකයෙක් නිදහස් සරගලයත් එතුමාගේ මෙහෙයුමෙන් තමයි මෙහෙයවල එම ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ ඒ නිදහස් සරගලයේ ඒ සිද්ධියක්ම මට මතක් කරන්න වෙනවා ඩී.එස්. සේනායක මැතිතුමාගේ තිබිච්ච බුද්ධිමය භාවය එංගලන්ත ආණ්ඩුව තීරණය කරලා හිටියා ලංකාවට නිදහස දීම තවත් කාලයක් ප්‍රමාද කරන්න ඕන කියලා ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබුණා ලංකාවේ මේ ධනෝපායන මාර්ග තවදුරටත් ඒ රටට ලබාගෙන යාම සඳහා මේ නිදහස ප්‍රමාද කරන්න ඕන කියලා ඒ නිසා මේ කට්ටිය තෝරගෙන තිබුණා ලංකාවේ ජාතීන් අතර සමගිය නැහැ ඒ නිසා දැම්ම නිදහස දීම භයානකයේ කියලා ඒක ඒ තර්කය පදනම් කරගෙන නිදහස ලබා දීම දිනෙන් දින ප්‍රමාද කරගෙන යමින් සිටියේදී ඩී.එස්. සීනානායක මැතිතුමා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා එංගලන්තය හා සමීප මිත්‍රත්වයක් පවත්වන සර් ඔලිවර් ගුණතිලක කියන කීර්තිමත් රාජතාන්ත්‍රික නිලධාරියා හරහා නිදහස පිළිබඳව ඉන්දියා එංගලන්ත ආණ්ඩුවේ තියෙන අදහස පිළිබඳව තොරතුරු ලබා ගත්තා ගත්න ගන්නකොට එතුමාට අනාවරණය වුණා මේ කාරණාව තමයි අපිට නිදහස ප්‍රමාද කරන්න හේතුව කියලා ඒ අනුව එතුමා ඒ සඳහා ලකලෑස්ති වුණා ලකලෑස්ති වෙලා එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂයේ පිටවුවා ඒ පක්ෂයේ සභාපති එතුමා ලේකම් මුස්ලිම් ජාතිකයෙක් දෙමළ කෙනෙක් භාණ්ඩාගාරක ඒ වගේම පක්ෂයේ ශීලුම නිලතල මේ පක්ෂ තුනට සමාන වෙන ආකාරයෙන් ගැළපෙන ආකාරයෙන් පත් කරගත්තා ඒ තුල අනාවරණය වෙනවා ලංකාවේ සියලුම ජාතීන් ඒකාබද්ධයි සමගී කියලා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂ ලෙටර්හෙඩ් එකකින් ඉල්ලීමක් කරා අපිට නිදහස ලබා දෙන්න කියලා බලනකොට මේ පක්ෂේ ඉන්නව මුස්ලිම් කට්ටියත් ඉන්නව දෙමළ කට්ටියත් ඉන්නව සිංහල කට්ටියත් ඉන්නව අතුලත නිලධාරි මණ්ඩලයේ වුණත් එහිමයි එතකොට එංගලන්ත ආණ්ඩුවට නිදහස දීමේ කාරණාව තවදුරටත් අත්තරින්න එහෙම නැත්නම් කල් තියන්න ඉඩකඩ බොහෝසෙයින් අඩු වුණා ඒක එක කාරණාවක් ඊට පස්සේ තවත් කාරණාවක් මට මතක් කරන්න ඕන එතුමාගේ තිබිච්ච විශිෂ්ට බුද්ධිය පිළිබඳ නිදර්ශනය එතුමා ලංකාවේ ගොවි කර්මාන්තයේ පිළිබඳව කෘෂිකර්මයේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර කෙනෙක් එතුමා ටයිකෝට් ඇඳලා යුරෝපීයෙක් වගේ සිටියත් නියම සිංහලෙක් අගමැති කාර්යාලයේ වැඩ කරලා ගෙදර ගියත් භෝගයක් ඉඳන්න ඒ වගේ දෙයකට ඉතාමත් ආස කරපු පුජ්‍යලෙක් මේ කෘෂිකාර්මික චින්තනයත් දේශීය සම්ප්‍රදායට යන්න ඕනේ කියන තැන තමයි එතුමා හිටියේ එතුමා කැඩී පිදීග වැව්වමනු පිළිසකර කරමින් නව වාරි ව්‍යාපාර ඉදි කරමින් ලංකාවේ වීල කලාපි භූමි සංවර්ධනය කරපු ආකාරය අපි කවුරුත් දන්නවා එෙහිදී නව තාක්ෂණය බද්ධ කිරීම සඳහා උත්සාහයක් එතුමාගේ පාලන කාලය තුළ තිබිලා තියෙනවා ඇයි කියන්නේ ට්‍රැක්ටර් කොම්පැනි විසින් ඇවිල්ලා අගමැතිතුමා හම්බුලා කිව්වා අගමැතිතුමනි මීහරක් නැත්තම් උදල්ලෙන් කෘෂිකාර්මික කටයුතු කිරීම බොහෝසෙයින් ප්‍රමාද වෙනවා බොහෝසෙයින් කාලය මිඩංගු වෙනවා ඒ නිසා මේ ට්‍රැක්ටරයකින් අක්කර ගාණක් කුඹුරු කරන්න පුළුවන් කියලා මේක ට්‍රැක්ටර් වල තියෙන විශ්මිත හැකියාන් පිළිබඳව අගමැතිතුමාට පැහැදිලි කරා පැහැදිලි කරනකොට අගමැතිතුමා එක ප්‍රශ්නයක් ඇහුවා මේ ට්‍රැක්ටර් උත් අර මීහරක් වගේ ගොමපස් ගහනවද කියලා ඒ කියන්නේ එතුමා මේ යාන්ත්‍රික මොඩල් එකට ඊතරම් කැමැත්තක් ආශාවක් දැක්ුවේ නැහැ අපේ සම්ප්‍රදායික කෘෂිකාර්මික මෙවලම් අපේ කෘෂිකාර්මික බද්ධ කරගන්න ඕනේ කියන චින්තනයෙන් තමයි කටයුතු කරේ විද්‍යා පිළිබඳවත් එතුමා බැලුවේ අපේ චින්තනයෙන් මේ වගේ නායකයන් තව කලක් අපේ රටේ අගමැතිකම් කරා නම් පාලනය කරා නම් ඇතැම් විට අපිට මේ වගේ අවුල් වියුල් සහිත තත්ත්වයන් වලට පත් වෙන්නේ නැහැ උසස් රාජතාන්ත්‍රික බුද්ධියක් තියෙන ඊළඟට සංවර්ධනය පිළිබඳව නව උපාය මාර්ග තියෙන ඒ වගේම දේශීය චින්තනයට ගරු කර මෙවන් නායකයන්ගේ අභාවය
රටටත් ජාතියටත් පාඩුවක් කියලා ප්‍රකාශ කරමින් මෙවන් නායකයන් පිළිබඳ රසබර තොරතුරු වලින් යළි හමුවීම අපේක්ෂාවෙන් අදට සමුගන්නෝ සැමට ස්තුතියි.